දැන් අලුත් වටේකින් විශේෂම රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් ලැහැත්ති වෙනවා මේ අරමුදලට අත තියලා කොල්ලකන්. ඒකදී විශේෂම ණය ප්‍රතිව්‍යුහගත කරන්නේ කිරීම සඳහා පාඩු ලබන රාජ්‍ය ආයතන පුජ්‍යලීකරණය කිරීම සඳහා කියන යෝජනාව මත විශේෂම ආර්ථික ගොඩනැගීම සඳහා වූ කරුණු 10කින් යුත් පොදු වැඩපිළිවෙලක් කියන වැඩපිළිවෙලට මුවා වෙලා මේක තුල සේවක අර්ථසාධ කර මුදලත් සේවා නියුක්තිකයන්ගේ බාර අර මුදලත් කම්කරු දෙපාර්තමේන්තුවත් ප්‍රතිව්‍යුහගත කරන්නට මුවා වෙලා පුජ්‍යලීකරණය කිරීම විකිණීම සඳහා වූ වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා. එකක් තමයි පළවෙනි කොන්දේ කාරණේ තමයි මේ කිසිදු ආයතනයක් පාඩු ලබන ආයතන නෙමෙයි. සේවකයන් ඒ වගේම මේ ආයතනවල කිසිදු අරමුදලක රජයේ සල්ලි සත පහක්වත් නැහැ. අපේ රටේ පුජ්‍යලිකංශයේ සේවක සේවිකාවන් විසින් තමන්ගේ ජීවිත කාලය තුල රැකියාව කරලා ඒකේ කොටසක් උපයා ගන්න අරමුදලක් හැටියට තමයි අරමුදල. ඒතකොට සේවකයන් සතු අරමුදල කොල්ල කන්න තමයි මේ සූදානම් වෙන්නේ. ඊළඟට දෙවෙනි කාරණේ තමයි අරමුදල කොල්ල කෑම සඳහා අර්ථසාධ කරමුදලයි සේවා නියුක්තිකයන්ගේ බාර අරමුදලයි ලංකාවේ තියෙන විශාලම අරමුදලක් ඒ විතරක් නෙවෙයි දකුණු ආසියාවේ තියෙන විශාලම අරමුදලක් ඒ අරමුදල කොල්ල කෑම සඳහා සූදානම් වෙනවා. ඒකට අවශ්‍ය කරන නීතිමය රැකවරණය ලබා ගැනීම සඳහා තමයි කම්කරු දෙපාර්තමේන්තුවත් මේකට සූදානම් කරලා තියෙන්නේ. කම්කරු දෙපාර්තමේන්තුවත් මේකට සම්බන්ධ කරලා තියෙන්නේ. විශේෂයෙන්ම කම්කරු දෙපාර්තමේන්තුව හරහා මේ රටේ පුජ්‍යලිකංශයේ සේවක සේවිකාවන්ගේ රැකියා සුරක්ෂිතතාවය සඳහා තියෙන නීතිමය අනපනත් ටික සංශෝධනය කරලා අවශ්‍ය විදියට තමන්ට ඍෂිසේ සේවකයන්ගේ අරමුදල් කොල්ල කෑමට අවශ්‍ය කරන නෛතික ඉඩකඩ වටපිටාව සකස් කර ගැනීම සඳහා තමයි කම්කරු දෙපාර්තමේන්තුවත් මේකට සූදානම් කරලා තියෙන්නේ එකතු කරලා තියෙන්නේ. ඒ අනුව දැනට ආණ්ඩුව පැත්තෙන් යෝජනා වෙලා තියෙනවා සේවය අවසන් කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා අපේ රටේ පුජ්‍යලිකංශ සේවකයන්ට රැකියාව අහිමි කරන්න සේවය අවසන් කිරීමේ පනතට අනුව. එතකොට ඒ සේවය අවසන් කිරීමේ පනත සහ වන්දි පනත සංශෝධනය කරලා තමන්ට විශේෂ ආයෝජකයන්ට කැමති විදියට කිසිදු සේවකයන්ට අයිතිවාසිකම වරප්‍රසාදයක් ලබා නොදී ඒ 52 සංශෝධනය කිරීමත් සඳහා හරහා ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා සේවකයන්ගේ තවදුරටත් කබලෙන් ලිපට දාන තත්ත්වයට පත් කරන්න. ඒ විතරක් නෙවෙයි මේ වෙනකොට ආණ්ඩුවේ මේ ආර්ථික ප්‍රතිපත්තිය හරහා අපි කවුරුත් දන්නවා දැන් තියෙන ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්තිය කියලා කියන්නේ අර වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන ආර්ථික ප්‍රතිපත්තියක් රනිල් රාජපක්ෂ ආණ්ඩුව අනුගමනය කරමින් තියෙනවා. සා මේ වත්ත බද්දට දීලා ඇස්සට දත නියමන ආර්ථික ප්‍රතිපත්තියක් යටතේ විශේෂයෙන්ම රටේ පුජ්‍යලිකංශේ ලක්ෂ 26කට ආසන්න සේවක සේවිකාවන්ගේ අරමුදල් කොල්ල කන්න සූදානම් වෙන්නේ ඒ සැලැස්ම පරාජයට පත් කිරීම සඳහා වෙළඳ කලාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානයේ හැටියට කොන්දේසි විරහිතව පෙනී සිටිනවා. ඒ විතරක් නෙවෙයි ආණ්ඩුවේ සැලැස්ම අනියත ලෙසම පරාජයට පත් කරනවා කියන පණිවිඩය අපි මේ වෙලාවේ ආණ්ඩුවට දෙනවා. ආණ්ඩුව මීට කලින් කරපු කුමන්ත්‍රණ සියල්ල පරාජයට පත් කරා වගේම මේ මොහොතේත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව මෙරටේ පුජ්‍යලිකංශයේ ලක්ෂ 26කට ආසන්න සේවක සේවිකාවන්ගේ අරමුදල් ටික කොල්ල කන්න අත තියන්න ලැහැත්ති වෙන්න එපා. ඒ නිසා අපි නියත ලෙසම ආණ්ඩුවට කියනවා ඒ කුමන්ත්‍රණය පරාජයට පත් කරන්න මෙරටේ පුජ්‍යලිකංශයේ සේවක සේවිකාවන් සමග වෙළඳ කලාප 14ක රට පුරා විසිරී සිටින 148,000කට ආසන්න සේවක සේවිකාවන් සමග අත්වල් බැඳගෙන ඒ කුමන්ත්‍රණය පරාජයට පත් කරනවා කියන පණිවිඩය අපි ආණ්ඩුවට මේ වෙලාවේදී The News Reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.